දවසක් ඔයාලා හැමෝටම මොඩේෂ්මත් YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම ටැක්ස් පිළිබඳව කරපු පළවෙනි වීඩියෝ එකෙන් කියලා දුන්නා ටැක්ස් කියන්නේ මොනවද, එහෙම ඒකට අදාළ වෙන මොනවද වගේ ලොකු පැහැදිලි කිරීමක් මේ වීඩියෝ එකෙන් හඳුන්වා දෙන්නවා. අද මම කරන්න යන්නේ ආදායම් පිළිබඳව. මේ වීඩියෝ එකේ ඔයාලට මම කියලා දෙනවා ආදායම් කියන්නේ මොනවද, ආදායම් වල ගෙවන්න කවුද, ඒවට යටත් වෙන ආදායම් මොනවද වගේ දේවල් පිළිබඳව ඉතින් ඇඳලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් ආදායම් වල පිළිබඳව. आदाय ප්‍රධාන ශේෂ 4ක් යටතේ උපයන ලබන ආදායම් ආදායම් පිළිබඳ සරකුණ ගන්නවා. ඒකෙන් පළවෙනි එක වෙන්නේ සේවා නියුක්ති ආදායම. ඒ කියන්නේ ජොබ් එකක් කරලා එයා ලබන ආදායම් පිළිබඳව සේවා නියුක්ති ආදායමෙන් සලකා ගන්නවා. දෙවෙනියට සලකා බලන්නේ වේතන ව්‍යාපාර වලින් ලැබෙන ආදායම. තුන්වෙනියට සලකා බලන්නේ ආයෝජන වලින් උපයන ලබන ආදායම. අන්තිමේටමත් බලනවා අනිකුත් මූලාශ්‍ර වලින් ලැබෙන ආදායම පිළිබඳව. මගේ පළවෙනි වීඩියෝ එකෙන් සඳහන් කරා ටැක්ස් වල බලපාන පනතු මොකක්ද කියලා. ටැක්ස් සඳහා ශ්‍රී ලංකාව තුළ බලපාන්නේ 2017 අංක 24 දායන දේශීය ආදායම් පනතයි. ශ්‍රී ලංකාව වල ආදායම් බදු අය කරන් ලබන්නේ 2017 අංක 24 දායන දේශීය ආදායම් පනතේ අංක 2 වගන්තියට අනුව ටැක්ස් සාමාන්‍යයෙන් හදන්නේ ටැක්සේරු වර්ෂය සඳහා. ටැක්සේරු වර්ෂය කියන්නේ මාස 12කින් සඳහන්වත් වර්ෂය. මේ ටැක්සේරු වර්ෂය ආරම්භ වෙන්නේ අක්කේ පළවෙනිදෙන්, ඒක අවසන් වෙන්නේ ඊළඟ වර්ෂයේ මාර්තු 31 වෙනිදෙන්. උදාහරණයක් විදිහට 2021-22 ටැක්සේරු වර්ෂය කියලා හඳුන්වන්නේ 2021 අක්කේ පළවෙනිදෙන් ආරම්භ වෙන වර්ෂය 2022 මාර්තු 31 වෙනිදෙන් තමයි අවසන් වෙන්නේ. ශ්‍රී ලංකාව තුළ වාසික පුද්ගලයෙකු සාමාන්‍ය ලෝකයේ ඕනෑම තැනක ඔහු නමින් උපයන ආදායම් වලට බදු ගන්න ඕනේ. නිර්වාසික පුද්ගලයෙකු ශ්‍රී ලංකාව තුළදී උපයන ලබන ආදායම් මත ඔහු ශ්‍රී ලංකාව තුළදී බද්ධට යටත් වෙනවා. සාමාන්‍යයෙන් බදු කරණයේදී බද්ධට යටත් වෙන පුද්ගලයන් හඳුන්වන්නේ තැනැත්තන් කියලා. තැනැත්තන් කියන්නේ කවුද කියලා මුලින්ම දැනගන්න. පනතට අනුව තැනැත්තන් කියලා විස්තර කරලා තියෙන්නේ ඕනෑම පුද්ගලයෙක් සමාගමක් පවුල් ව්‍යාපාරයක් වගන පුද්ගලයාගෙන් පුද්ගලයන්ගෙන් සඳුල්ලත් මණ්ඩලයක් හෝ රාජ්‍යයක් කියලා. තැනැත්තන් ආකාර දෙකක් අපිට දක්න ලැබෙනවා. වාසික තැනැත්තන් හා නිර්වාසික තැනැත්තන්. එම තැනැත්තන් වර්ග දෙක වෙනවා. ආදායම් පිළිබඳව කතා කරද්දී වාසික නිර්වාසික තැනැත්තන් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මං කලින් කිව්වා වගේම වාසික පුද්ගලයන් ලාංකික ලෝකයේ ඕනෑම තැනක උපයන ආදායම් මත ශ්‍රී ලංකා රාජ්‍යයට බදු ගන්නවානේ. නිර්වාසික තැනැත්තන්ට එහෙම නැහැ. ඒකව ලංකාවේ උපයන දේවල් වලට විතරයි යන බදු ගන්නවානේ. වාසික නිර්වාසික බව පුද්ගලයන්ට හා සමාගම් වලටත් අදාළ වෙනවා. සමාගමක හෝ ආයතනයක වාසික නිර්වාසික බව තීරණය වෙන්න ප්‍රධාන සාධක දෙකක් බලපානවා. පළවෙනි සාධකේ නම් ප්‍රධාන කාර්යාලය හෝ ලියාපදිංචි කාර්යාලය ශ්‍රී ලංකාව තුළ පිහිටා තියෙන්න ඕනේ. නැතිනම් පරිපාලන හා කළමනාකරණය ශ්‍රී ලංකාවේද තියෙන්න ඕනේ. මෙම සාධක දෙකෙන් එකක් හෝ ඉෂ්ට වෙනවා නම් ඒ සමාගම හෝ ආයතනය ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තෙක් විදිහට තමයි සලකන්නේ. දැන් අපි බලමු පුත්කලයේ වාසික නිර්වාසික බව කොහොමද තීරණය කරන්නේ කියලා. යම් නිශ්චිත තක්සේරු වාසියක් තුළ කිසියම් පුත්කලයෙකු දින 183ක් හෝ ඊට වඩා වැඩි කාල ප්‍රමාණයක් මෙයට රැඳී සිටිනවා නම් එම පුත්තැනැත්තා යම් තක්සේරු වාසියක් සඳහා බද්ධට යටත් වෙනවා කියලා අපි සලකනවා. කිසියම් තැනැත්තෙකු වරින් වර ලංකාවට පැමිණලා අදාළ තක්සේරු වාසිය තුළ දින 183ක් ලංකාවේ රැඳී සිටලා තියෙනවා නම් එම පුත්කලයා ශ්‍රී ලංකාවේ බද්ධට යටත් වෙන පුත්තැනැත්තෙක් විදිහ තමයි අපි සලකන්නේ.
ආදායම් වද ගණනය කිරීමේදී පුද්ගලයෙකුගේ වාසික නිර්වාසික බව ගණනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපි පහත උදාහරණ යොදාගෙන කොහොමද පුද්ගලයෙක් වාසික නිර්වාසිකද යන්න තීරණය කරන්නේ කියලා බලමු. ස්වීඩන් ජාතික එච් මහතා 2021 ජනවාරි 1 වෙනි දින ශ්‍රී ලංකාවට පැමිණ 2021 අප්‍රේල් 30 දින ශ්‍රී ලංකාවෙන් බැහැර වූ ගොස් නැවත 2021 ජූලයි 30 දින ලංකාවට පැමිණ 2022 ජනවාරි 10 වෙනි දින තෙක් ශ්‍රී ලංකාවට රැඳී සිටින ලදී. එච් මහතා 2021 2022 වර්ෂ සඳහා වාසික නිර්වාසික බව තීරණය කරන්න. අපි මේ වගේ ගණනක් අපුවාම අපි මෙහෙම කඩදාසි සටහනක් ගහගන්න ඕනේ. 2021 3යි 30 පළවෙනි දින ඉඳන් 2021 4යි 30 දක්වා දින 61ක් තියෙනවා. නමුත් මම කලින් කිව්වා තක්සේරු වර්ෂයක් කියන්නේ 2021 අප්‍රේල් පළවෙනි දින ආරම්භ වෙලා 2022 මාර්තු 30 දින අවසන් වෙන්න ඕනේ කියලා. එතකොට මෙතන 2021 4යි 30 වෙනකන් එම තක්සේරු වර්ෂයට අදාළව තියෙන දවස් 30යි. එහෙනම් අපි 30 කියලා ගන්න මෙතනට. ඊට පස්සේ 2021 ජූලයි 30 ඉඳන් 2022 ජනවාරි 10 වෙනකන් දින 163ක් තියෙනවා. මේ අනුව එච් මහතා ශ්‍රී ලංකාව තුළ දින 193ක් පැමිණලා තියෙනවා. ඒ අනුව එච් කියන මහත්මයා 2021 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකාව තුළ බද්දට ඇරත් වෙන තැනැත්තෙක් ලෙස තමයි අපි පිළිගන්නේ. ප්‍රමාණාත්මක සාධක වගේම ගුණාත්මක සාධක මත පදනම් වෙලා පුද්ගලයාගේ වාසික නිර්වාසික බව තීරණය කරන්න පුළුවන්. දින 183ක් ලංකාවේ ඉන්නවනම් ඔබ වාසික පුද්ගලයෙක් ලෙස සැලකන්නේ ප්‍රමාණාත්මක සාධක වලදී. ගුණාත්මක සාධක වලදී වාසික නිර්වාසික බව තීරණය කරද්දී අපි සාධක තුනක් පදනම් කරගන්නවා. පළවෙනි එක නම් බද සඳහා යටත් වෙන පුද්ගලයාගේ සමාජිකයන් සිටින ස්ථානය. ලංකාවේ පුරවැසියෙක් වෙනත් රටක රැකියාව කරනවා නම් ඔහුගේ පවුලේ සමාජිකයන් ලංකාවේ රැඳිලා ඉන්නවා නම් අපි සැලකන්නේ ඔහු වාසික පුද්ගලයෙක් විදිහට. දෙවන කාර්යය නම් බද්ධ සඳහා යටත් වෙන පුද්ගලයාගේ ආර්ථික හා සමාජීය කැමැත්ත පවතින ස්ථානය. ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙක් පිටරටක ජොබ් එකක් කරලා ඔහු උපයන ආදායම ලංකාවට එවනවා නම් අපි එතකොටත් එම පුද්ගලයා වාසික පුද්ගලයෙක් විදිහට තමයි පිළිගන්නේ. අවසාන කාරණය නම් බඳු සඳහා යටත් වෙන පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණෙන වාර ගන්න. කිසියම් වූ ආයතනයක් විසින් එම පුද්ගලයා පිටරටක ජොබ් එකක් සඳහා යවලා තියෙනවා නම් මාස 3කට වගේ සැරයක් ඔහු ලංකාවට පැමිණෙනවා නම් ඔහු ලංකාවේ වාසික පුද්ගලයෙක් විදිහට තමයි පනතට අනුව පිළිගන්නේ. මෙම සාධක එකක් හෝ කිහිපයක් ඉටු වෙනවා නම් එම තැනැත්තා ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙක් විදිහට අපි පිළිගන්නවා. අපි බලමු වාසික නිර්වාසික පුද්ගලයන් ආදායම් වද ගෙවන්න ඕනේ කොහොමද කියලා. වාසික තැනැත්තන් ශ්‍රී ලංකාවේදී උපයාගත් ලාභ හා ආදායම් මතද ලංකාවෙන් පිටදී ඔවුන් උපයාගත් ලාභ හා ආදායම් මත ශ්‍රී ලංකා රජයට බදු ගෙවන්න ඕනේ. නිර්වාසික තැනැත්තන්ට එහෙම වෙන්නේ නැහැ. නිර්වාසික තැනැත්තන් ශ්‍රී ලංකාවේදී උපයාගත් ලාභ හා ආදායම් මත පමණයි ඔවුන් ශ්‍රී ලංකා රජයට බදු ගෙවන්න ඕනේ. නිර්වාසික තැනැත්තන්ට ශ්‍රී ලංකාවෙන් ආදායම් ලැබෙන ආකාර නම් ශ්‍රී ලංකාව තුළ පවතින දේපල ආදායම්, ඒ වගේම සේවා නියුක්තියෙන් ඔවුන් ලබන ආදායම, ඒවත් නැත්නම් ව්‍යාපාර කටයුතු මගින් ඔවුන් ලබන ආදායම් ශ්‍රී ලංකාව තුළදී නිර්වාසික පුද්ගලයන්ගේ බද්දට ඇතුළු ආදායම් ලෙස සැලකන්න පුළුවන්. මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා ශීර්ෂ 4කට තමයි ආදායම් වල ගණනය කරන්න කියලා. ආදායම් වල ගණනය කරන ආකාරය තමයි මෙම ස්ලයිඩ් එකේ මම පෙන්නලා දීලා තියෙන්නේ. සේවා නියුක්ති ආදායම, ව්‍යාපාර මගින් උපයන ආදායම, ආයෝජන මගින් උපයන ආදායම හා අනෙකුත් මූල්‍ය මගින් උපයන ආදායමේ සමස්ත එකතු අපි එකතු කරලා ඒකෙන් අඩු කරනවා බදු නිදහස් වීම නම්. මේකෙදී අපිට සලකන්න පුළුවන් සේවා නියුක්ති ආදායමෙන් ලැබෙන නිදහස් වීමනාව, ඒ වගේම විශේෂ දීමනා කියලා දෙයක් තියෙනවා. ඒ වගේ දේවල් අඩු කරලා බද්දට යටත්න ආදායම ගණනය කරන්න පුළුවන්. ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලා දැනගන්න පුළුවන් කොහොමද මෙම ආදායම් බදු ගණනය කරන්නේ කියලා. මම ඉදිරි වීඩියෝ වලදී පෙන්නා දෙනවා ඉතින්නේ කොහොමද වෙන වෙන ආකාරයෙන් ගණනය කරන්නේ කියලා. ඉතින් සැඳහැටි ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.